ආයුබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. අපේ අම්මා channel එකේ අලුත්ම වටිනා video නරඹන්න subscribe button එක press කරලා ඒ ළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. කට්ට කරවල තෙල් දාලා කන්න කැමති කවුද? අද මම කට්ට කරවල තෙල් දාන හැටි පෙන්නනවා. බලමු මොනවද ඕනි වෙන්නේ කියලා. මෙතන කට්ට කරවල ග්‍රෑම් 135ක් තියෙනවා. මේ කෑලි මිරිස් ටික ලොකුවට කොටලා තියෙන දැවිල්ල අඩුයි. මේ කෑලි මිරිස් චූටියට කොටලා තියෙන්නේ ඒක ටිකක් දැවිල්ල වැඩි. කැමති වර්ගයේ කෑලි මිරිස් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම පොඩි ගොර කබික් හතරක් අරන් තියෙනවා. ලොකු ඒවා නම් දෙකක් අරන් පොඩියට කපා ගන්න. උළුහල් තෙහෙදි අටෙන් එකක් අරන් තියෙනවා. කහ තෙහෙදි කාලයි කරපිංචා රම්පේ බීලුණු ගෙඩිය දෙහි අවු මිරිස්. ඊළඟට පිරිසිදු පොල් තෙල්. මේ කරවල උයන්න කලින් මෙන්න මේ විදියට හොඳට හොදන්න ඕනේ. හැම ගෙදරකම ඉතින් පොල් මුඩු තියෙනවනේ. පොල් මුඩු කෑල්ලක් අරගෙන මෙන්න මේ විදියට කරවල කෑල්ල ටැප් එකට අල්ලලා හැම පැත්ත මේ වගේ හොඳට අතුල්ලලා හොදන්න ඕනේ. කරවල කෑල්ල අතට ගත්තම සමහර විට තෙල් වගේ තියෙනවා. අන්න ඒව හොඳට හොදලා යවන්න ඕනේ. වැල්ලෙන් වේලලගෙන අපු කරවල නම් වැලි තියෙන්නත් පුළුවන්. කට්ට කරවල පිට රටවල වලිනුත් ගේනවා. ඒ වුණාට ලංකා කට්ට එක තමයි රස. හැබැයි ගානත් වැඩි. කරවල කෑල්ල මම මේ විදියට කපා ගන්නවා. සමහර අය මේ හැම කෑල දාන්න කැමති නැහැ. එහෙමයි ඉන්නවනම් හැම කෑල අයින් කරන්න. මෙතන හරහට දිග කටුවක් තියෙනවා. ඒ හරිය මේ විදියට කපනවා. පිටරට කට්ට කරවල මස් ටිකක් වැඩි. ලංකා කට්ටවල මස් ටිකක් අඩුයි. මේ මැද තියෙන අය කට්ට මේ විදියට අයින් කරාම අනිත් කෑල්ල කපා ගන්න ලේසි. කට්ටත් මේ වගේ කපලා ගන්නවා. කඩේට ගිහින් කට්ට කරවල ගන්නකොට ලංකා කට්ටවලට කැමති නම් මේ ලංකා කට්ටද කියලා අහන්න. සමහර අය කරවල කපලා හොදෙනවා. ඒ වුණාට හොදලා කපන එක තමයි ලේසි. මගේ ලං කරවල ග්‍රෑම් 175ක් තිබුණා. ඒකෙන් 135ක් අරගෙන මේ වගේ පොඩි කෑලි දෙකක් මම පස්සේ පාවිච්චි කරන්න තියාගත්තා. දැන් මේ කරවල කෑල්ල හොඳට තෙතමාත්තු කරලා මේ වගේ ප්ලාස්ටික් රැප් එකකින් ඔතලා මේ වගේ පුංචි ප්ලාස්ටික් කන්ටේනරයක දාගෙන ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. දැන් ඊළඟට ලුණු ටික මේ වගේ හීනියට කපා ගන්නවා. කපලා ඉවර වෙලා අතින් හොඳට පොඩි කරන්න ඕනේ. දැවිල්ල කන්න කැමති කෙනෙක් ඉන්නවනම් මීට වඩා අවමිරිස් දාගන්න. අවමිරිස් වලින් කරවලයකට හොඳ ලස්සන සුවඳක් එනවා. ඉස්සෙල්ලා අපි තෙල් ටික රත් වෙනකොට උළුහාල් ටික දාගන්නවා. උළුහාල් වලින් අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරනවා. ඊළඟට මම ගොරක දාගන්නවා. තෙල් කෑම කනකොට ගොරක දානවනම් තෙල් වලින් එන අහිතකර බලපෑම් නැති වෙනවා. ඒ වගේම ගොරකපේ ශරීරයේ මේදේ දිය කරනවා. ඊළඟට කරපිංචා යවමිරිසුයි දාගන්නවා. කරපිංචා වලින් අහිතකර කොලෙස්ටරෝල් වලට වැට බඳිනවා වගේම රුධිරගත සීනි ප්‍රමාණය හොඳින් පාලනය කරනවා. දැන් මේ ටික හොඳින් මැදිලා සුවඳේනකොට කරවල ටික දාගන්නවා. කරවල ටික ඒ තෙලෙන් විනාඩි 5ක් විතර බැද ගන්න ඕනේ. අඩු තෙල් ප්‍රමාණයකින් යම් කිසි දෙයක් බදිනකොට විශේෂයෙන්ම කරවල බදිනකොට මේ වගේ බුකුරු භාජනයක් තියෙනවා නම් හොඳයි. දැන් මේ බලන්න වතුර උණුලා තියෙන හැටි. කරවල වල තිබිච්ච වතුර ටිකත් එළියට ඇවිල්ලා. දැන් මේ වෙලාවේ කරවල වල තිබිච්ච ලුණු සේරම එළියට ඇවිල්ලා අර වතුරත් එක්ක එකතු වෙලා තියෙන්නේ. මේ වෙලාවේ තමයි අපි ලුණු ටික දාගන්න ඕනේ. දැන් අර කරවලේකේ ලුණු වතුර තියෙන නිසා ලුණු ටික ඉක්මනට මැලවෙනවා. කරවල වල ලුණු තියෙනවනේ. දීර්ඝ කාලයක් ලුණු සහිත ආහාර වැඩිපුර ගත්තාම කිඩ්නි ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වකුගඩුව ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ලුණු සහිත ආහාර වැඩිපුර ගත්තාම හයි බ්ලඩ් ප්‍රෙෂර් අධිරුධිර පීඩනය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කරවල තෙල් ගන්නකොට ලුණු ටිකක් වැඩිපුර එකතු කරගන්න.
ලුණු අපේ වකුගඩුව ආරක්ෂා කරනවා. ඒ නිසයි මම මේ කතාව කිව්වේ. දැන් කරවලේකේ සෝඳේනකම මේ වගේ කලවම් කර කර බෙද ගන්න ඕනේ. දැන් මම තව කරපිංච ටිකකුයි දෙහි බින්දු ටිකකුයි දාගන්නවා. අපි උයනකොට උයන දේවල් ගැන හරි දැනුමක් ඇතුව ඉවුවොත් තමයි අපේ ආහාර අපිට ඖෂධ වෙලා සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. මේ ආහාරම හරියට ඉුවේ නැත්නම් මේ ආහාරම අපිව රෝගී කරන්න පුළුවන්. දැන් මේ බලන්න ලුණු දැම්මම වතුර උනාගත්තු ඇති. මේ වෙලාවේ මම කහතේ ඇඳි කාලක් දාගන්නවා. කහ කියන්නේ අපේ ශරීරයේ කෙට්ටු කරන පිළිකානාශක හොඳ ඖෂධයක්. ඊළඟට තැවිල්ල කන්න පුළුවන් තරම් තමන් කැමති ප්‍රමාණයක් මිරිස් දාගන්නවා. කැරි මිරිස් ටික දැම්මට පස්සේ ටිකක් කලවම් කරලා උයලා මේ වගේ පියනෙන් වහලා අඩු කින්දරේ විනාඩි 3ක් විතර උයා ගන්නවා. එතකොට තමයි කරපිංච, උලුහල්, කුරක, කහ, ලුණු කියන මේ ඖෂධවල ගුණ කරවල වලට උරාගන්නේ. මේ වින කැම් මම ආහාරයට ගන්නවනේ. ඒ නිසා මගේ සෞඛ්‍ය ආරක්ෂා වෙන විදිහටයි මං කැම උයන්නේ. ඒ නිසා මම හිතනවා මේ දැනුම ඔයාලගේ ජීවිතයටත් බොහෝ ප්‍රයෝජනවත් වෙයි කියලා. මං දැන් ලුණු රස බැලුවා. අපි ලුණු දැම්මේ නැහනේ. ඒ වුණාට හරියට ලුණු තියෙනවා. පීලුණු ගණන් අඩු කාලෙක උයනවනම් ලුණු ගෙඩි දෙකක් විතර දාගන්න. දැන් මෙතන හොඳ සුවඳක් එනවා. මම මේ කරවල ටික බාගන්නයි යන්නේ. ඊට කලින් මම ලිපේ කින්දර විනාඩියක් විතර වැඩි කරලා කරවල ටික බෙද ගන්නවා. කොහොමද අපේ කට්ට කරවල තෙල් දාලා? මං පොඩි කාලේ මගේ අම්මා කරවල තෙල් දැම්මම ඉස්සෙල්ලම මං කන්නේ ගොරක කෑලි ටික. ඒ ඇඹුල් රස නිසා. දැන් කාලේ මං ගොරක කෑලි ඉස්සෙල්ල කන්නේ ශරීරයේ මේදේදී කරලා ඇඟ සිහින් කරන නිසා. මම හිතනවා ජීවිතේට වැදගත් පාඩමක් මේ වීඩියෝ එකෙන් ඔයාලට ලැබෙන්න ඇති කියලා. ඒ නිසා යාළුවන්වත් දැනුවත් කරන්න මේ වීඩියෝ එක හැකිතාක් යාළුවෝ අතර ෂෙයා කරගන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඒ ළඟ තියෙන පුංචි සීනුව press කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.